ඒකම ඔබ නොකියා කියපු කතාවක් එතනදි ගීතයකිනුත් කිව්වා. ඔබ ව්‍යංගාර්ථයෙන් කියපු යමක් තිබුණා එතන. නෑ මම රංගන ශිල්පිනියක්. මං අවංකයි. මගේ හිතේ එකක් නෑ, එළිය එකක් නෑ. ඇතුළේ තියෙන දේ තමයි මගේ මූණෙන් පෙනෙන්නේ. ඒක තමයි මගේ කැඩපතේ. يعني මම තමයි මාව රිෆ්ලෙක්ට් කරන්නේ. ඒකින්ද මගේ ව්‍යංගාර්ථ නෑ. පහුගිය කාලේ කටකතා ගොසිප්ස් හැදුනා ඔබ හා සාරංග අතරේ ඔබේ විවාහය පිළිබඳව. එහෙම කටකතා හැදුනා. ඒ ගැන ඔබට යමක් කියන්න තියෙනවා? මෙහෙමයි, සමාජයේ විවිධාකාරයේ ජනමාධ්‍ය පරිශීලනය කරන පිරිස් ඉන්නවා. ඉතින් ඒකෙන් එක් කොටසක් තමයි ගොසිප් කරුවන් කියන්නේ. ගොසිප් පාවිච්චි කරන අය හෝ ඒවා ඇසුරු කරන උදවිය කියන්නේ. ඉතින් මම එදා ඉඳන් අද දක්වා ගොසිප් කියන දේ ඇසුරු කරපු කෙනෙක් නෙවෙයි. ඒකින්ද ඇත්තම කියනවා නම් ඔය අහන ප්‍රශ්නෙට උත්තර බඳින්න තරම් තරුණු මගේ හිතේ නැහැ. මොනවාද ඔය ගොසිප් කියන්නවත් ඒවට උත්තර දෙන්න මං වගකීමක්කුත් මට නැහැ. මං එහෙම බැඳිලත් නැහැ. නමුත් මං කරන කලා නිර්මාණවලට මම මේ සමාජයේ මිනිසුන් අතරට යනවා නම් යන්නේ කලා ශිල්පිනියක් හැටියට. රංගනෙන් හෝ වේවා, ගායනෙන් හෝ වේවා, යම් කිසි දසක නර්තනයක් ඉදිරිපත් කරන අය හරහා හෝ වේවා, මං බැඳී ඉන්නේ මං කරන නිර්මාණ කාර්යයට වග කියන්න පමණයි. ඉතින් මං කරන නිර්මාණ කාර්යයක් මං ඒ වෙනුවෙන් කොච්චර කැප වුණාද, මං ඒ වෙනුවෙන් මං විතරක් නෙවෙයි ඒ නිර්මාණ සම්බන්ධයෙන් කොයි විදිහ සහයෝගයක්ද ලැබුණේ කියන දේවල් ගැන, මොන විදිහේ සූදානමක්ද වුණේ කියන දේවල් ගැන කතා කරන්න මං ඕනම අවස්ථාවක විවෘතයි. උමාලි කියන්නේ රංගන ශිල්පිනියක් පමණක්ම නෙමේ, ගායිකාවක් කියලා අපිට හොඳ ආකාරම් පේනවා. ඔබේ හඬ ඇහෙනකොට අපේ රසිකාවියෝ උන්මාදයට පත් වෙනවා. ඉතින් ඒ රංගන ශිල්පිනිය, ගායන ශිල්පිනිය රටේ පිළිගත් නමක් ඇති කරගත් ප්‍රවීණ, දක්ෂ, නිපුණ කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාව උදා වේවා කියලා අපි චනන්සි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනයට. මට වගේම තව කලාකරුවන්ට අත දෙන්න, ඒ වගේම ඔබලගේ ආයතනයටත් සාර්ථක අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා.